අයිබෝවන් සුබ උදැසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දේශීය වෙදකම සහ ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යන්න සූදානම් වන්නේ අගමැති කියයි උනනම් ඩෙංගු දවිය හැකි නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඩෙංගු මර්ධණයට ජනතාව පෙළ ගැසිය යුතුයි විශේෂඥ වෛද්‍ය හිමාලි ඉල්ලයි වී කොටා අකණ්ඩව පාලන මිලට සහල් දෙන්න මහමෝල් හිමියන් කැමැති බව ජනපති මාධ්‍යංශය කියයි වැඩිකල ප්‍රීමා පිටිවලට එරෙහිව නීතිමය පියවර ගන්නයි තිස්සත්නායක රජින් ඉල්ලයි සී නිපෝලිම් කොවිඩ් පොකුරු හදන්න පුළුවන් බව පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමි කියයි පරිශන මගින් අපේ දේශීය වෙදකම සහ ආයුර්වේදය සඳහා අලුත් ප්‍රමිතීන් ගොඩනගන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමගින් දේශීය වෙදකම සහ ආයුර්වේදය ලෝකයට ගෙන යා හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මොනරාගල, සිරිගල, රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මොනරාගල සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීම සිදු කෙරුණා. එම අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණිය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉතිහාසයේ රජකමට වෙදකමට හපං කැම්පෑ රජවරු සිටි අභිමානවත් ඉතිහාසයක් අපිට තියෙනවා. එදා අපේ මුතුන් මිත්තන් රැකගත් අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ඒ ආකාරයෙන් නූතන පරපුරට රැකදීම වගේම ඒ ජාත්‍යන්තරයට හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් විදියටයි අපි විශ්වාස කරන්නේ. එදා බටහිර වෛද්‍ය ක්‍රම ජනප්‍රිය නැති කාලේ ජනතාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ දේශීය වෙදකම. දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ මේ තියෙන වැදගත්කම කල් තියා දැනගෙන. පාකින්සන් ආඝාත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහි කරන්නත් දැඩසනු කරලා තියෙනවා. දේශීය වෙදකම ආයුර්වේදය ආශ්‍රිත පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන ක්‍රමයක් සකස් කරන්නයි අපි අදාළ බලධාරීන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනදා දක්නට නොමැති ප්‍රමිතියක් මේ හැම දෙයකටම දකින්න ලැබෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව. මේ දිනවල අධික උණු තත්ත්වයක් පවතින්නේ නම් එය ඩෙංගු දවිය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසනවා. එහිලා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසන්නේ. මේ අවස්ථාවේ ඩෙංගු මර්ධනය සඳහා සියලුම පුරවැසියන්ගේ සහාය අවශ්‍ය බවද එම මහත්මිය ප්‍රකාශ කරනවා. डेंगु मारांतिकाय मेवसरे गत ऊ मास अटतुल वार्तावी एति डेंगु रोगिन संख्याव दाह दहस नवसी अनुतुना वेडिम रोगिन संख्यावाक वार्तावी तिबेन्ने कोलंब दिस्त्रिक्केन निसी लेस अवट परिसरय पिरिसिदु कर गैनीमेन डेंगु वलक्वा गत हैकी මේ දිනවලදී කොවිඩ් වෛරසයත් ශ්‍රී ලංකාව පුරා සීග්‍රෙන් ව්‍යාප්ත වන පසුබිමක නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුකමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා. ඔබට උණ රෝගී තත්ත්වයක් මේ දිනවල පවතින්නේ නම් එය ඩෙංගු රෝගය විය හැකි බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය ඉල්ලා සිටිනවා. ඩෙංගු මාතරුවන් වඩා සක්‍රීය ලෙස මේ උරා පොන්නේ උදෑසන 6 සිට 11 දක්වා ඒ වගේම හවස 3 සිට 7 දක්වා මේ වගේ කාලය තුල. ඉතින් අපි දරුවන් වැඩිහිටියන් සියලු දෙනාම සාමාන්‍ය සක්‍රීයව එලිමහනේ පෙනිවස් තුල වැඩ කරන වෙලාවල් මේවා. ඉතින් හරිම වැදගත් පඳුරු විකාශකයක් භාවිතා කිරීම ඒ වගේම තමයි. ගොඩක් කාලවලට කුඩා දරුවන්ව හවස් කාලේ මේ වෙලාවට නිදි කරනවා. ඒ දරුවන් හවස් කාලේ නිදි කරනවා නම් ඕන් net එකක් ඇට නිදි කරන්න. මේ දිනවල ඔබට හෝ පවුලේ කෙනෙකුට උණ හැදුනොත් එය ඩෙංගු විය හැකියි. අපි දන්නවා COVID-19 රෝගයත් ව්‍යාප්ත වෙලා යනවා මේ දිනවල. ඒ වගේම තමයි ඩෙංගු රෝගයක් තිබෙනවා. ඉතින් ඔබගේ පවුලේ කෙනෙකුට ඔබට උණ හැදුනත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රමාද කළොත් සංකූලතා ඇතිවීම වෙන්නට පුළුවන්. ඒ මගින් රෝගියාගේ ජීවිත අවදානමක් ඇතිවන්නට පුළුවන්. වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඊට
ඉතාම වැදගත්. පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 4ක හිමිකරුවන් තමන් සතු වීතෝග කඩිනමින් සහල් බවට පත් කිරීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ අඛණ්ඩව සහල් සැපීමට මෙම මෝල් හිමියන් පොරොන්දු වූ බවයි නිවේදනයේ සඳහන් වන්නේ. රටපුරා ගෑස් කිරිපිටි සහ සීනි හිඟයක් ඇති වුණා. ඒ සමගම සහල් වල මිල ඉහළ ගියා. ගෑස් හිඟය දැන් මග හැරී තිබෙනවා. එහෙත් පැකට් කළ ප්‍රධාන කිරිපිටි වර්ග කිහිපයක් තවමත් වෙළඳපොළට පැමිණ නැහැ. ඒ අතර වාරී සීනි හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු වුණා. විශේෂයෙන් රජය මීට මාස කිහිපයකට පෙර සීනි ආනයන බද්ද 125ක් දක්වා අඩු කළා. රජය පැවසුවේ එම සහනය ජනතාවට ලැබෙන බවයි. අඩු මිලට සීනි ලැබෙනවා වෙනුවට අල්ලට අරගෙනවත් කන්න වෙළඳපොළේ සීනි නැති තියෙන තැන්වලත් සීනි කිලෝව 240ට 250ට අලෙවි කෙරුණා. වරාය තුලත් විශාල සීනි කන්ටේනර් තොගයක් තිබෙන බවත් ඒවා වරාය ගාස්තු වලින් තොරව නිදහස් කරන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ අතර වාරී සීනි ගබඩා කිහිපයක් වටලනු ලැබුවේ. ඒ සමගම එම සීනි තොගද රජයට පවරා ගන්නා බව බලධාරීන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එක් කරුණක් ඉතා පැහැදිලි. බද්ද 125කට අඩු කළ වෙලාවේ මාස 6-7කට ඇතිවෙන සීනි ආනයනය කර තිබූ බව සත්‍යයි. කොහොම උනත් රජය පාලන මිලක් පැනෙව්වා. ඒ අනුව සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක්. සීනි ගෙන්වූ ආනයනකරුවන්ට නම් මේ මිල නියමෙන් කිසිදු පාඩුවක් නොවන බව කිව යුතුයි. මේ තමයි අපේ රටේ සීනි මාෆියාව. බන්දුල ගුණවර්ධන නැමැතිවරයා ඇතුළු කිහිප දෙනෙකු නිතරම කතා කළේ සහල් මාෆියාවක් ගැනයි. ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කිහිප දෙනෙකු සහල් මාෆියාව පිටුපස සිටින බවද නිතර අසන්නට ලැබුණා. එහි ආසන්න ප්‍රතිඵලය සංගවා ඇති සහල් සොයා කළ වැටලීමයි. එම වැටලීම අප දුටුවේ මකුළු දැලේ පැටලෙන කුඩා කෘමීන්ගේ කතාවට සමාන කරමිනි. මකුළු දැල්වල අලි ඇතුන් පැටලෙන්නේ නැති බව ඉතා සරල කාරණාවක්. ඒ සමගම පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හිමියන් සමග සාකච්ඡා කරන්න අදාළ බලධාරීන් එහි ගිය බව මාධ්‍ය වාර්තා කළා. බොහෝ මාධ්‍යවේදීන්ට ප්‍රධාන මෝල් හිමියන් සමග පැවති සාකච්ඡා පටිගත කරන්න ඇතුළට යන්න ආරක්ෂකංශ ඉඩ ලබා දුන්නේ නැහැ. අතලොස්සකට පමණක් ඒ අවස්ථාව හිමි වී තිබුණා. ඒ අනුව ප්‍රධාන මෝල් හිමියන් තමන් සතු වී කඩිනමින් සහල් බවට පත්කොට අඛණ්ඩව වෙළඳපොළට ලබා දෙන්න පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනයේ සඳහන්. उत्तर අදත් රුපියල් 122ට සීනි ගන්න සතුස ඇතුළු වෙළඳසැල් බොහොමයක දිගු පොලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. द्रव्य सामान्य जनता නමුත් මේ වෙලාවේ අපි දකින්නවා පෞද්ගලික ආයතන ඒවා සංගවාගෙන තබා ගැනීම ඒවා ඒගොල්ලන්ගේ පෞද්ගලික සංවර්ධනය සඳහා කරන කාර්යයක්. නමුත් මේ වෙලාවේ රජය ඇත්තටම සාධනීය පියවරක් අරගත්තා. සීනුවෙත් පමණක් නෙමෙයි මම හිතන අනිද්‍රව්‍යත් එසේ විය යුතුයි කියලා. එවැනි පාලන මිලක් හැටතර පත්කරන එක රජය විසින් කළ යුතුයි. සම්පකාර ආයතන වගේම මේ අනිත් ආයතන අනිත් මේ පොඩි පොඩි ගම්වල තියෙන කඩවලට සාහන මිලට ලොක වශයෙන් සීන් ලබා දුන්නොත් මේ ජනතාවට තවත් පහසු වෙයි. මොකද මේ වෙලාවේ ප්‍රවාහන මාධ්‍ය ප්‍රවාහන පහසුවක් නැහැ මිනිසුන් යන්නේ. පරිප්පු කිලෝ
हटन सतोष शाखावे कलमनाकारवरयाट हटन दिक्कोय नगर सभावे नागरिक मंत्रीवरे कुसिदुकल पहर दीमकेन डेन पोलिस परीक्षण क्रियात्मकाय पहरदुन पुद्गलयाव एम अवस्थावेम अल्लागेन एहि सिटि पिरिस पोलिसियट बहर दी तिबेनवा मे अतर वेडि मिलट अत्यवश्य भांड अलिविकरण वेलंदुन सोया दिवैनपुरा मेहेयुम क्रियात्मकाय පාන්පිටිමිල වැඩි කිරීමට ප්‍රීමා සමාගමගත තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රජය මේ වන විට සතුස හරහා බෙදා හරින්නේ ජාවාරම් කරුවන්ගෙන් විලදීගත් සීනි තොග බවයි ඔහු පවසන්නේ. අද වෙනකොට රටේ විශාල ආර්ථික පීඩනයක් මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන් ඊයේ සිට පාන්පිටි කිලෝවක් රුපියල් 12කින් ප්‍රීමා සමාගම වැඩි කරලා තිබෙනවා. මෙය නීති විරෝධී ක්‍රියාවක්. මොකද පාරිභෝගික ද්‍රව්‍ය මිල වැඩි කරනවා නම් ඒ වැඩි කිරීම අනුමත කරන්න ඕනේ පාරිභෝගික සේවා අධිකාරිය. පාරිභෝගික සේවා අධිකාරිය අනුමැතියකින් තොරව ක්‍රීමා සමාගම තමන්ගේ හිතූ මතයට පිටි කිලෝයක් රුපියල් 12කින් වැඩි කිරීමට ගත්ත තීරණය අපි දකින්නේ මේ මොහොතේ ගහෙන් වැටුණු මිනිහට ගොනා යනවා වගේ වැඩක්. අපි ඉල්ලා සිටිනවා පාම් පිට මිල වැඩි කිරීමට එරෙහිව ක්‍රීමා සමාගමට නීතිය ක්‍රියාත්මක කරලා පවතින මිලට මේ පාම් පිටි ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. මේ රටේ විශාලතම බදු වංචාව සිදු වුණේ කුමරට කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒ සීනි ගෙන්නන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනයක් දුන්නා. ඒක තමයි රුපියල් 50ක්ව පැවති සීනි කිලෝ එකට තිබුණු බදු 125ක් දක්වා අඩු කරලා 49.75ක බදු නිදහසක් මේ රටේ සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට ලබා දුන්නා. මෙතන කරන්නේ ව්‍යාපාරිකයා දෙවරක් පොහොසත් කිරීම. ව්‍යාපාරිකයා ජාවානම් කරුවට තවත් ආණ්ඩුව ධෛර්යය දී මෙසේ ගෙනල්ලා සංගවා තබාගෙන තිබෙන සීනි තොග ආණ්ඩුව මුද්‍රා තබලා ඒවා අරගෙන ඒවාට මිල ගණන් ගෙවලා ආණ්ඩුව බෙදා හරීමේ වැඩපිළිවෙලකට තමයි ගිහිලා තිබෙන්නේ. ඒ කියන්නේ සතුස හරහා බෙදා හරින්නේ අර ජාවාරම් කරුවන්ගේ තරව් කරුවන්ගෙන් ගත්ත සීනි තොග කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒවා මිලදී ගත්ත සීනි තොග. ආණ්ඩුවට තිබුණේ බදු රහිතව ගෙන ආපු මේ සීනි තොග ඒ බදු රහිත මිලටම ආණ්ඩුව මිලදී ගන්න. අපි කියන්නේ නැහැ කාටවත් පාඩු කරමින් ඒවා අත්පත් කරගන්න කියලා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ එහෙමනම් ආණ්ඩුව මිලදී ගන්න තිබුණේ ඔය 116ත් 120ත් අතර මිලකට නෙමෙයි. රුපියල් 78ත් 76ත් ඒ ගෙන ආපු බදු සහන සහිත මිලකට. මේක බරපතල වංචාවක්. සීනි පිටි සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ හිඟය පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඒ පිළිබඳව ඇසුණු කතා. මේ රටම දැක්කා පහුගිය සති දෙකක කාලය තුළ විශේෂයෙන්ම අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැන්වීම සඳහා විවිධ ව්‍යාපාරිකයන් විසින් සම්මත නොවන ක්‍රියාවලියන් අනුගමනය කරා. එහිඳ දැන් ආණ්ඩුව මැදිහත් වෙලා උපරිම මිල ගණන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළා තියෙනවා. සමහර තැන්වල ඒ රජය නියම කරපු මිල ගණන් වලට අලෙවි නොවන ස්ථාන අපි වැටලීම ආරම්භ කරනවා. දැන් මිල වැඩි වෙනවා කියලා කෑ ගහපු අය මිල අඩු කරන්න අවශ්‍ය සියලු කටයුතු ආණ්ඩුව සිදු කරද්දී ඒක වැරදි අර්ථකථනයක් ලබා දෙන්න කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. රජය රටේ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරන තත්ත්වයක් තියෙනවා. මේ වෙන විට රටේ ජනතාව නොමැරි මැරෙන තත්ත්වයක් තියෙනවා. මෙහෙම තියෙද්දී මේ රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළ සකස් නොකරමින් ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීග්‍රයෙන් ඉහළ යමින් මේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා මේ රජය. රජයේ සෑම අවස්ථාවකම එක්කෝ බාණ්ඩ හිඟයම්ම වනෝ නැත්නම් බාණ්ඩවල මිල වැඩි කරලා එසේ නැත්නම් මිල පාලනයක් කරනවා. දැන් අනේ අපේ රටේ ජනාධිපතිතුමා අපිට සීනි අඩු මිලට දෙනවා කියලා රුපියල් 125ට සීනි ගන්නවා. හැබැයි 2021 ජනවාරි මාසෙට මේ දක්වා රුපියල් 40කින් වැඩි වෙලා. මේ වගේ ගබඩා කිරීම හරහා මහජනතාවට පීඩාවට ලක්වන අවස්ථාවලදී ප්‍රමාදය රජ විසින් වළක්වාගෙන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද නැතිනම් මේක පූර්වාදර්ශයක් වෙනවා. දිගින් දිගටම මේක වෙන්න දෙන්න බෑ. මහජනතාව අපි පාර්ලිමේන්තුවට යැව්වේ මේ වගේ ප්‍රමාද කරලා ඉවර වෙලා මහජනතාවට පීඩාවට පත් කිරීමේ තත්ත්වයට නෙවෙයි. දැඩි ක්‍රියාමාර්ග මෙවැනි කූට වෙළඳුන් සම්බන්ධයෙන් ඉදිරිය ගත යුතුයි. සුමාන කීපට පෙර මේ රටේ මිනිසුන් අතර සල්ලි තිබුණා. බඩුයි තිබුණේ නැහැ. දැන් බලනකොට සල්ලිත් නැහැ. බඩුත් නැහැ කියලා තත්ත්වෙන් කියනවා. මිනිස්සු කතා සල්ලිත් නැහැ. මකටකට කියන බඩුත් නැහැ. තත්ත්වෙ තියෙනවා. ඒ සම්පූර්ණ වයි කියන්න ඕනේ මේ ආණ්ඩුවද. අහල් නැහැ. එළවලු නැහැ. අල නැහැ. තත්ත්වෙ වෙලා තියෙනවා. කොයි කියලා පෙන්නලා මේ tire දාලා ආණ්ඩුව තමන්ගේ බලය වැඩි කරන කැපත්තකින් අනිත් පැත්තට වර්ගම් කරනවා. දූෂණය වෙනවා. මේ සීනි පෙන්ලස උනාට ලංකාවේ දැන් සීනිත් එක්ක තියෙන මහා තිත්ත අඳුරු කතන්දරයක් ලාභ තුනක් Tamanගේ ගජමිතුරන්ට දෙන්න තමයි මේ සීනි වල තිත්ත කතන්දරේ අපිට එළියට අවිලා තියෙන්නේ මේකට කියන්නේ අපි ක්‍රෝනි කැපිටලිසම් ගජමිතුරු ධනවාදය හෙට අනිද්දා ප්‍රතියපණයට නේද තියෙන සීනි ටිකක්
විලඳ පොරට තොග පිටින් දානවා ඒක ආණ්ඩුව මිලදී ගන්නවා තමන්ගේ ගජ මිතුරන්ට දොළපි දෙන්නේ හැටියට මුදල් පොම්ප කරන්න තමයි මේ සූදානම් වෙන්නේ කියන එකත් අපි අවධාරණය කරන්න කැමතියි කුමන අරගල සිදු කළත් දරුවන් පිළිබඳ වැඩි අවධානයකින් පසු විය යුතු බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ආණ්ඩුව ගුරුවරුන් තෙරෙහි මඩ ප්‍රචාරය ක්‍රියාත්මක කරමින් සිටින බවයි कोई अरगले करा दर्व पिलिबंद वेडी अवधान यम करोने गुरुवरुंट यम साधारण कलियुतुन दडी मतेक इंदगेन तमय अभी कथा करें गुरुवरुंगे योजना पिलिबंधव अभी अवतक्षेट भाजने करा सूदनमें मे घटलुव संबंधव दिगिंदिघटम ये घटलुवट यम साधनीय पिलितुरा क्लबादील तीयदी एवट साधनीय विशदुन लबादीमट कटयुत करादित वृत्तीय संघम हटियट समहर वृत्तीय संघम तमंगे देशपाल न्यायपत्र क्रियात्मक उत्साह एक हितामत्म कनगाटुदायक तत्व अध्यापन नालिका हतकिंग पेरपासल अध्यापने लबन मास इंदला लबादीमट पेरपासल दर्व वेनुवें पै दिखामारकुत एवागेम दिमौपियान वेनुवें पै बागेकुत वेंकरला मेवनविट अपी सलसुम सकस्करला दीनो लंका गुरुसेवा संघमे लेखम महिंद जयसिंह महता अप दुरकथनेन संबंध करगत्ता मेवनविट गुरु इद्वल्पतुंट सेप्टेंबर ओक्टोबर मासवल लबादीमट सूदानम बावट प्रकाश करैतिरु केल 5000 सिद्धीमनाव सदा यान मिलियन 2000 प्रचार ප්‍රමාණවත් තරම් පණක් තිබියදී රජය හදිසි නීති පනත ගෙනාවේ කුමන අරමුණින්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහමි මහතා ප්‍රශ්න කළා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සැබෑවටම රට වැසුවේ ආණ්ඩුව නොව ජනතාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම මේ ආපදා කළමනාකරණ පනත යටතේ තියෙනවා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටවන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයේ ඒ ටික පත් කරා නම් මේ රටේ ආපදාවක් හැටියට මේ කෝවිඩ් වසංගතය අරගෙන ඒ ආපදාව නැතිකරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒ කමිටුව හරහා පළමුවෙන්ම යෝජනා ටික සකස් කරමින් ඒ වැඩපිළිවෙල කරන්න තිබුණා ඊළඟට අපි හරියට පාවිච්චි කරා නම් මේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත ඒ පනත මාර්ගයෙන් අත්‍යවශ්‍ය මේරට ආහාරය සඳහා ගන්න භාණ්ඩ සම්බන්ධව තීන්දුව තින්ට ගෙතනින් ගන්න තිබුණා. හැබැයි ඒක ගන්න පනකුත් නැතිව අර වගේ කියන ආපදා කළමනාකරණ ඒ පනත ගැන ඒ ගන්න එකකුත් නැතිව අද හදිසි නීති පනතක් දැම්මේ මතක තියාගන්න වෙනම කාරණාවක් කියලා හොඳම උදට මතක තියාගන්න. මේ ආණ්ඩුව මහ උජාරුවට මේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමක් කරලා කියන කාරණේ කියලා සමහර වෙලාවට යම් උත්සාහයක යෙදෙනවා ආණ්ඩුව විද්‍යාත්මකව මේ තීන්දුව ගත්තයි කියලා නෑ රටේ ජනතාව ආණ්ඩුව පෙළඹුවා රට විද්‍යාත්මක වසා දමන්න හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදියට නිරෝධායන ඇඳිරි නීතියක් නොවන බව රහසක් නෙවෙයි මේ මාධ්‍ය සියල්ල අපට පෙන්නනවා මාධ්‍ය සියල්ල දකිනවා ලංකා ඉතිහාසයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන රටේ කොහොමද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඇඳිරි නීතිය අපි දිනන මේ දවස්වල මාධ්‍ය සම්දර්ශන ටිකක් පැවැත්තා. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා මම මගේ වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නා. තව සමහර මන්ත්‍රීවරු කියනවා නෑ අපි කොවිඩ් අරමුදලට දෙන්නේ නෑ. මගේ වැටුප මම මේ කොවිඩ් ඉවරනකම් වෙන වෙන ස්වේච්ඡා සංවිධාන හරහා එකතු වෙලා බඩු බෙදනවා මේ වගේ කරනවා. මං කියනවා මේ රටේ ජනතාවනි. මේ මන්ත්‍රීවරු කියන ගොම්පාට්ටුවට සෝමන කතාවට ඔබ රැවටෙන්න එපා. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.